වනක්කම් අයිබෝවන් සිලු දෙනාටම සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා අයිලර්නින් කොලෙජ් එකේ ඉගෙන ගන්න අපේ හත ශ්‍රේණිය දූල පුතාලා තමයි අද කොටි තුක් උස එකතු වෙලා ඉන්නේ ඉතින් පුතේ ශ්‍රී ලංකාව තුල මේ වෙද්දි පවතින විදුලි අර්බුදය සහ ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වයත් එක්ක බැලුවට පස්සේ ඉතින් ඇත්තටම අපිටත් කරන්න දෙයක් නැති වාතාවරණයක් බවට දැන් පුදු ශ්‍රී ලංකාව තුල පත් වෙලා ඉවරයි ඒකට හේතුව තමයි විදුලි අර්බුදේ ඉවරයක් නැහැ. ඒක තමයි වැදගත්ම දේ. විදුලි අර්බුදේ ඉවරයක් නැහැ තාම. දැන් හැමදාම අපේ ප්‍රදේශවලටත් දැන් විදුලිය පැය 7ක් අනිවාර්යෙන් කප්පාදුවක් යනවා. ඉතින් ඒ යන වාතාවරණයත් එක්ක අපිට වැඩ නොකර ඉදියොත් ඇත්තටම අපිම තමයි පුතේ අමාරුව වැටෙන්නේ. ඉතින් ඒක නිසා මම ගුරුවරයෙක් විදියට මම හැමදාම අපේ මාතර ශාඛාවට කතා කරලා මම අනිවාර්යයෙන්ම පුතේ අහගන්නවා අද කීයටද විදුලිය විසන්ති කරන්න කියලා. ඒක අනිවාර්යෙන්ම මම අහගන්නවා. ඒක අහගෙන තමා මම අමතර ඒ කියන්නේ දැන් මට විවේකයක් තියෙන වෙලාවට සහ අපේ දූල පුතාලට විවේකයක් තියෙන වෙලාවට කට් වෙන ක්ලාස් එක මම කොහොම හරි කරලා රෙකෝඩින් එක හරි ලබා දෙන්න තමයි. දැන් හැමතිස්සෙම මම කැප වෙන්නේ. ඉතින් හේතුව තමයි පුතේ කිසිම අවස්ථාවක ඔයාලා හිතන්න එපා. ඔයාලගේ විභාග ලේසි වෙයි කියලා. කිසිම අවස්ථාවක ලේසි වෙන්නේ නැහැ. ඔයාලට නම් ওই ප්‍රශ්නේ ඇත්තටම නැහැ. මේ පාර සාමාන්‍ය පෙළ ඉන්න ළමයි සෙට් එක නම් ඉවරයි. හේතුව ඒ අයට පාඩම් කරන්න විදියක් නැහැ පුතේ කරන්ට් එක නැහැ රැට. ඒ අයට පන්තියකට ෆිසිකල් පන්තියකට යන්න විදියක් නැහැ පුතේ. ඇයි? ආ තෙල් නැති ප්‍රශ්නෙත් එක බස් වැඩ කරන්නේ නැහැ. ඊළඟට මේ පාර සාමාන්‍ය පෙළ ලියන අපේ දූල පුතාලට පුතේ ඔන්ලයින් ක්ලාස් එකකට සම්බන්ධ වෙන්න විදියක් නැති ප්‍රශ්නේ තියෙනවා. ඇයි විදුබිය අර්බුදේ නිසා. ඊළඟට තමයි ටියුට් එකක් print out කරගන්න paper එකක් print out කරගන්න විදියක් නැහැ පුතේ. ඒ අයට විදුලි අර්බුදය සහ කඩදාසි හිඟය නිසා. ඉතින් ඇත්තටම ඒ අයට ඇත්තටම ලොකුම ලොකු කරදරයකට අපේ දූල පුතාලා මේ වෙලාවේ පත් වෙලා තියෙනවා. ඉතින් මම නම් කියන්නේ ගුරුවරයෙක් විදියට සාමාන්‍ය පෙළ විභාගයේ කල්යා යුතුයි. හේතුව ළමයින්ට පාඩම් කරන්න විදියක් නැහැ. ඇත්තටම දැන් අපේ උපකාරක පන්ති ගුරුවරු සංගමය ඇත්තටම ඊයේ ජනාධිපති කාර්යාලය සහ අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ විභාග දෙපාර්තමේන්තුව අසල ලොකු උද්ඝෝෂණයක නිරත වෙලා නිරත වුණා ඊයේ. මට නම් යන්න ඕනේ නැහැ. බොරු කියන්න ඕනේ නැහැ. මං ගියා කියලා කියන්න තිබ්බනේ. හරිද? මට නම් යන්න ඕනේ නැහැ. ඉතින් අපේ දකුණු පළාත තුල මුල තියෙන කලාපේ ගුරුවරුන්ගේ පුංචි පිකටින් එකක් තිබ්බා පෙරීදා. ඉතින් ඒකට මම ඉතින් පොඩ්ඩක් සම්බන්ධ වෙන්න උනා හේතුව ගුරු විදියට අපි සම්බන්ධ වෙන්න ඕන නිසා. ඉතින් මම නම් කියන්නේ ගුරුවරයෙක් විදියට සාමාන්‍ය පෙළ විභාගයේ කල්යා යුතුයි කියලා. ඉතින් අනිවාර්යයෙන්ම වෙන දෙයක් වෙයි. නමුත් අධ්‍යාපනයෙන් තොරව ඔබට තමන්ගේ ජීවිතය දිනා ගන්න බෑ පුතේ. ඒක නිසා හොඳට ඉගෙන ගන්න. මම මගෙන් වෙන්න ඕන දේ මම උපරිම කරලා දෙනවා භාෂාවක් විදියට අපේ දූල පුතාලට. ඉතින් අපි හොඳ විදියට අපේ වැඩ ටිකට යමු. හරි. අද අපි හත වසරේ පාඩම පටන් ගන්නවා පළවෙනි පාඩම. එතකොට හත වසරේ පළවෙනි පාඩම පටන් ගෙන ඉදිරියට යද්දී අපේ දූල පුතාලට වැඩ ටික පිළිවෙලට කරගන්න පුළුවන්. අපි ඉස්කෝලේදී ඒ කියන්නේ දැන් අපේ දූල පුතාලා ඉස්කෝලේ යද්දී අනිවාර්යෙන්ම හත වසරේ පළවෙනි පාඩමේ බොහෝ දුරට පළවෙනි පාඩම ඉවර වෙන්නත් පුළුවන්. එතකොට අපි හත වසරට යන්නේ පාඩමක් ඉවර කරගෙන. එතකොට නියමයි. හරි. අපි අංග පොඩ්ඩක් මගේ ඩිවයිස් එකකට පොදු කුංචි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මේ සම්පූර්ණ බ්ලැක් ඇන්ඩ් වයිට් වෙලා තමයි පේන්නේ. හරිද? මම දන්නේ කළු සුදු මට පේන්නේ ඔයාලා ඔක්කොම කළු සුදුවට පේන්නේ. හරිද? මේ මාව පේන්නේ කළු සුදුවට. බ්ලැක් ඇන්ඩ් වයිට් මට පේන්නේ. ඔයාලට එහෙම ප්‍රශ්නයක් නැහැ නේද? කලර් පේනවා නේද? කලර් පේනවා නේද? සහස්වි කලර් පේනවා නේද? පේනවා සර්. එන ප්‍රශ්නයක් නැහැ. මට ඔයාලා පේන්නේ බ්ලැක් ඇන්ඩ් වයිට්. ඒක ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔයාලා කොහොමත් කළුයිනේ. ඒක නිසා ප්‍රශ්නයක් නැහැ. හරි. අපි වැඩේට යමු. සර් ස්ක්‍රීන් ෂෙයා දාන්නම් ග්‍රේඩ් 7 පාඩම. නාඩියක් දෙන්න.
හරි. දැන් අපේ දුර පුතාලාට ස්ක්‍රීන් ෂෙයා එක සදෑවා. ඉතින් ලොකු ප්‍රශ්නයක් ඉඳගෙන තමයි මේ කරන්නේ. හරිද? නමුත් ප්‍රශ්නයක් නේ අපි වැඩිදි කරමු. Black and white මට ඔයාලා පේන්නේ. හරි. ප්‍රශ්නයක් නැහැ. අපි වැඩි පටන් ගමු. හරි. පුතේ හත වසරේ පළවෙනි පාඩම විදියට අපේ දුර පුතාලාට තියෙන්නේ එන දු නම්බර් හල් කියන පාඩම. මේ පාඩම ඇත්තටම ලේසි පාඩමක්. මේ පාඩමත් එක්ක අපේ දූල පුතාලට කතා කරන්න තියෙනවා පුතේ අකුරු සම්බන්ධ. තමිල් එලුත්තුක්ක. දෙමළ අකුරු පිළිබඳව අපේ දූල පුතාලට මේ පාඩමේ යටතේ කතා කරන්න තියෙනවා. ඉතින් මහ ලොකු අමාරු අකුරු නෙවේ. මේකට කලින් ඉගෙනගෙන තියෙනවා සමහර අය. සමහර අය ඉගෙනගෙන නැහැ. අපි ඒක කතා කරමු තව ඉදිරියට. එතකොට මේ පාඩමේ යටතේ අපි තව උගන්වනවා අපේ දූල පුතාලට තමන්ගේ යහළුවෙක් ගැන වගේම තමන් ගැන වාක්‍ය පහක් තවත් කෙනෙකුට කියන්න. ඒ වගේ ලස්සන වැඩ කන්දක් එක තමයි අපිට වැඩ ටික යන්න තියෙන්නේ. ඉතින් පිළිවෙලට වැඩ ටික කරගැනීමේ අරමුණින් දැන් ඔක්කොමලා ලියන පොත් අරගෙන අද දිනේ දාගමු ඉක්මනටම. ලියන පොත් අරන් දිනේ දාගමු. ලියන පොත් අරන් දිනේ දාගන්න. මට ඔයාල ඔක්කොම පේන්නේ black and white. ඔව් ඔක්කොම පේන්නේ black and white. සෆායා වෙල්ලයි නේද? සෆායා. සෆායා වෙන්නේ මට කරුකු වෙලා හරිද? හරි ඉක්මන් කරන්න ඉක්මන් කරා. දිනේ දාගන්න. පිළිවෙලට වැඩේ කරගෙන යන්. දිනේ දාලා ඔන්න දැන් හත වසරේ අද වැඩේ පටන් ගන්නවා හත වසරේ පළවෙනි පාඩම පටන් ගන්නවා කැවුම් කිරිබත් කාලා වුණ අවුරුද්දත් එක්කම අපි කැවුම් කිරිබත් කාලා ඊළඟට කේක් එහෙම කාලා තමයි දැන් පළවෙනි පාඩම පටන් ගන්න හදන්නේ හරි නේද හරි මුලින්ම පාඩමේ මාතෘකාව ලියා ගන්න අංක 1 කියලා දාලා පාඩමේ මාතෘකාව ලියලා ලස්සනට කොටු කරලා හැඩ වැඩ දාලා ඕ එහෙම තමයි අපිත් ඉස්සර එහෙමයි මුල් පළවෙනි පාඩම පටන් ගන්නේ එහෙම තමයි ඒ විදිහට ලස්සනට හැඩ වැඩ දාන්න බලන්න මාතෘකාව ලියලා ආක්ලා ඉන්නවා නේද මං කරා ඉක්මන් කරා පළවෙනි පාඩමේ මාතෘකාව ලියන්න මාතෘකාව ලියලා කොටු කරගන්න ලස්සන කරන්න හරිම නියමයිනේ එතකොට ඉක්මන් කරමු පුතේ හරිද පුතේ හරි පුතේ හරිම ලේසි හොඳට බලා ගන්න හරිද මං හිතනවා දැන් මාතෘකාලය ඉවර ඇති කියලා ලස්සනට දෙමළ පොත පිළිවෙලට අරගෙන යන්න එතකොට අපිට හොඳ වැඩ ටිකක් කරගන්න පුළුවන් පුතේ එනතු නම්බර් හල් හරිම ලේසි ඔයාලා දන්නවා නන්බන් කියනවා යහළුවා නන්බන් යහළුවා නන්බි යෙහෙලිය කෙහෙලිය නෙවෙයි යෙහෙලිය ඊළඟට නම්බර් හල් යහලුවෝ එනදු කියන වචනේ තේරුම ගන්නවා කොහොමද එනදු නම්බර් හල් ලියාගම් පුතේ පාඩම් මාතෘකාවේ තේරුම මගේ යහලුවෝ ලියාගම් පාඩම් මාතෘකාවේ තේරුම මගේ යහලුවෝ මට පොඩ්ඩක් ඔක ලියන අතරේ සියලු දෙනාම හෑන්ඩ් රේස් මාක් එකක් දාන්න අච්චු පොත තියන අය අච්චු පොත තමන්ගේ ළඟ තියන අය හෑන්ඩ් රේස් මාක් එකක් දාන්න පොඩ්ඩක් අච්චු පොත තියන අය හෑන්ඩ් රේස් මාක් එකක් දාන්න පොඩ්ඩක් මං හිතනවා ගොඩ පිටිය නම් තාම දීලා නැතුව ඇති කියලා අච්චු පොත දුන්නේ නැහැ නේද ප්‍රමුදී ප්‍රමුදී නෑ සර් අච්චු පොතේ කොහෙවත් තාම අච්චු පොත දුන්නේ නැහැ ඒක නිසා මං දන්නවා මේ 6 වසරේ කට්ටියට විතරයි දුන්නේ ආ ටික දෙනෙකුට විතරයි තියෙන්නේ නේද හරි අනිත් අයට ප්‍රශ්නයක් නැහැ මම ගෲප් එකකට මම එදත් මැසේජ් එකක් දැව පුතේ අච්චු පොතේ print out එකක් අරන් සම්බන්ධ වෙන්න කියලා print out එකක් නැත්තම් ඒත් කමක් නැහැ පිළිවෙලට වැඩ ටික කරගෙන යන්න අපි හරි අච්චු පොත නැහැ කියලා ඒක මොරි වෙන්න එපා වැඩ ටික කරගන්න පුළුවන් ලබන සතියේ පන්තියේ සම්බන්ධ වෙද්දී අනිවාර්යෙන් අච්චු පොතේ print out එක අරන් සම්බන්ධ වෙන්න පිටු 8ක් වගේ තියෙන්නේ ඉතින් ඒ පිටු 8 print out එකක් ගන්න පුළුවන්
F4 වල මිලයිද? ඔව් මිලයි. ඉතින් මෙහෙත් F4 වලයක් දැන් රුපියල් 12ක්ද 15ක්ද වෙනවා. ඉතින් කරන්දර යන්නේ නැහැ ඒක. එහෙම තමයි. හරි. අපි වැඩේට යන්. දැන් අච්චුපොත තියන අය අච්චුපොත ගන්න. අච්චුපොත නැති අය PDF එක print out කරගත්ත අය PDF එක ගන්න. ඒකත් නැති අය වෙන extra paper එකක් අරගෙන. ඒ කියන්නේ වෙන කොලයක් අරගෙන ඒකේ ලියා ගන්න තේරුම් ටික සර් කියන පිළිවෙලටම මේ වචනවල. එතකොට අච්චුපොතේ print out එක අරගත්තට පස්සේ අපේ දූල පුතාලට පුළුවන් හරිම නියමයි පට්ට නියමයි කියලා ඉක්මනට ඒකේ තේරුම් ටික ලියා ගන්න. හරි නේද? වැඩේ තේරුණා නේද ඔක්කොටම? හරි. අපි වැඩේට යමු. අච්චුපොත් තියෙන අය අච්චුපොත ගන්න. හරි විදියට වැඩේට යමු. හරි. ලියා ගන්න පුතේ පාඩම් මාතෘකාව එනදු නම්බර්හල් මගේ යහලුවෝ ලියා ගන්න මගේ යහලුවෝ හරි අවබෝධයි හරිම නියමයි සරි අපි බලමු මුදලාම් වාක්‍යම් පාරුංගල් හරිම ලේසි පුතේ පඩම් පර්තු කලන්දුරේ යාඩුවම් මම අච්චුපත බලාගෙන කතා කරන්නම් හේතුව තමයි මට ස්ක්‍රීන් එක බැලුවට පේන්නේ black and white හරිද ඔව් මං හිතන්නේ දැන් කොටුවක් පොසට අවුරුදු 66ක් වෙනවා මං හිතන්නේ පොඩක් වයස නිසා පේන මදි ඒක නිසා වෙන්න ඇති හරිද ඉතින් මේ මම අච්චුපතත් එක්ක යන්නම් ඔයාලට ස්ක්‍රීන් ෂෙයා එක දාලා තියෙනවා ප්‍රශ්නයකින් තොරව වැඩේ කරගැනීමේ හැකියාව තියෙනවා එතකොට හරි අපි බලමු එනදු නම්බර්හල් මගේ යහලුවෝ හරි පුතේ ඔය නම්බර් හල් කියන වචනයේ ඉන්ද එලුතු මෙන්න මේ අකුර highlight කරගන්න අච්චුපතේ highlight කරගන්න බැරි නේ බෑ නේද එහෙනම් කමක් නෑ අච්චුපතේ යටින් ඉරක් අඳින්නකෝ නැත්තම් ඉතින් අච්චුපත ඉස්කෝලේ දෙන්න වෙනවනේ ඕ වැදගත් ඔය අකුරු පිළිබඳව අපි හිතෙන්න ඕන ඊළඟට මෙන්න මේ අකුර මූන් රාම් සුලින අකුර යටින් ඉරක් ඇඳගන්න පුතේ දැන් කොරිතුවක් ඔසය කියලා කියන්නේ ප්‍රශ්න පත්‍ර නිර්මාණය කරන ගුරුවරයෙක් ඉතින් අපි ප්‍රශ්න පත්‍රයක් හදද්දී දරුවෝ අමාරුවේ දාන්න ඔය වගේ පොයින්ට් වලින් තමයි වැඩිපුර දාන්නේ. ඇයි? පාඩම් මාතෘකාවක් දරුවට වැඩිපුර තමන්ගේ ඇස් දෙකට යන්නේ නැහැ. ඇයි? ටක් 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 ගාලා තේරුම්නේ කතා කරගෙන යන ඉස්කෝලේ. නමුත් අපි කරන දේ සක්සස් වෙන්න ඕන. සාර්ථක වෙන විදිහට තමයි අපේ වැඩ ටික පිළිවෙලට අරගෙන යන්නේ. හරි. බලන්න. එනදු නම්බර්හල් මගේ යහලුවෝ. සරි. අடுத்த වාක්‍යයක් පාරුංගල්. පඩම් පර්තු කලන්දුරේ යාඩුවම් සරි හොඳට අහගන්න පුතේ පඩම් කියන්නේ පින්තූරය පඩම් පර්තු කලන්දුරේ යාඩුවම් ලියාගම් පුතේ පින්තූරය බලා ලියාගම් මගේ පුතේ පින්තූරය බලා පින්තූරය බලා කලන්දුරේ යාඩුවම් සාකච්ඡා කරමු පින්තූරය බලා සාකච්ඡා කරමු පින්තූරය බලා සාකච්ඡා කරමු පඩම් පර්තු කලන්දුරයාඩුවම් පින්තූරය බලා සාකච්ඡා කරමු පින්තූරය බලා සාකච්ඡා කරමු පින්තූරය බලා සාකච්ඡා කරමු. හරි. පුතේ මේ පින්තූරය තුල තියෙන්නේ දැන් අපේ දූල පුතාලා අලුත් ඉස්කෝලේකට ගියාම හරිද? අලුත් ඉස්කෝලේකට ගියාම අපේ දූල පුතාලා යාළුවෝ හම්බෙනවා. හරිද? යාළුවෝ හම්බෙනවා. ඒ හම්බෙන යාළුවොත් එක්ක වෙන සිදුවීමක් තමයි මේ පින්තූරය තුල තියෙන්නේ. ඒ කියන්නේ අර අපේ අපේ දූල පුතාලා අපේ දූල දූල පුතාලා නම් ඕක නැහැ අපේ දූලා දැන් අපි දකින්නවනේ පන්තිවල උනත් එහෙමයි හොඳ රවුමක් හැදිලා හොඳට කය ගහනවා හරිද ඒ වගේ තමයි ඔතන මොනවද කතා කරන්නේ දූලා කතා කරන්න හම්බුනාට පස්සේ මොනවද කතා කරන්නේ ආ කතා ගැනයි ඕනේ කතා කරන්නේ දෙවනි නිමෙ මොකද්ද උනේ ඒව මේව තමයි කතා කරන්නේ නේද ආ ඒවද හරි බලන්න දැන් එතකොට ඔය පඩම් පර්තු කලන්දුරයාඩෝ පින්තූරය බලා සාකච්ඡා කරමු බලන්න පුතේ ඔතන ඔය යාළුව තුන් දෙනෙක් ඉන්නවා කවුද යාළුව තුන් දෙනා බලන්න එක්කෙනෙක් ශිවා ලියාගමු ශිවා තේරුම ලියාගන්න ශිවා රසවින්දනයෙන් ඕන ඉගෙන ගන්න හර්මනියමයි ශිවා
Edutha paathra metro geetha geethani neve kavudu a geetha ilangate janani ilangate putte janani me inne janani geethai sorry shivai geethai janani athara siduwana sanvadayak thamai me tiyenne man thawa punji prashneyak ahanawa mata kiyanna balanna akla me pantiya kiya wasare pantiyakda hata wasare ekak tamil mole solungal elu elu shreniya taram taram anna hari etoda sampurna kiyanda mulup wakyam tamil mole taram elu niyamai naladu honda liya ganna pote taram alo hata shreniya Taram elu hata shreniya. Taram elu hata shreniya. Hata shreniya. Sari. Sari. Abhi balamu. Ilangada balanda pute ona geetha kiyanawa menna me vidiyata. Ivar en pudiya nanvi janani. Liyagam pute. Maya mage. Liyaganda. Maya mage alut yeheliya janani maya mage alut yeheliya janani maya mage alut yeheliya janani maya mage Alut yeheliya janani. Maya mage. Alut yeheliya janani. Sari. Safaya. Sedan wakya kino. E wakya. Wak. Yalu anta tahena lasana de balen kiyanda. Sari ya. Ugalaku theriyuma? Sir. Sir. Neve. Tamil moliyil solunga. Ayyo. Kadavale. Sir. Sir. Sari. Mata kiyanda maya mage alut yeheliya metuli solunga ivaren pudiya nanbi metuli metuli nemei metuli 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 sar hondai ilangata mata vinuti kiyanda balanda maya mage alut yahaluwa rama Ivaren pudiya nanban. Hondai. Niyamai. Mang hitiyo nanbi. Kiyada lakunu? Kiya para lakunumai. Niya para lakunumai. Paper e hambunada? Paper e sik ada denawa kiyuwa niwada denna hinda kaya giya. Ehemai. Hari. Kamak naha. Paper e hambunada passe hinang ewanda seta balanna hondai. Niyamai. Ilangata mata tihara neda tihara da tihara bosandi tihara da hari man putekken ahanna shrimal mata kiyanna balanna shrimal maya sorry maya mage alut mituriya kawuda geetha solunga ivar an en ivar en kiyan kiyan pudiya pudiya nanbi nanbi geetha niyamai ne hondai ohoma athi ithuru tika man hadala denna oy ganan niyamai hari අපි අක්ලටත් එකක් දෙමු අක්ලා මට අක්ලා කියන්න බලන්න මොහු මගේ අලුත් යහළුවා රාමේෂ්වර් සොලුංග ඉවර් එන් පුදිය නන්බන් රාමේෂ්වර හොඳයි නියමයි හරි අපි යම් පාඩමට හොඳයි මම ඊළඟට තාලි දරුවන්ට අවස්ථාව දෙන්නම් වැඩ ගොඩක් තියෙනවද කරන්න අපි බලමු ඊළඟට හරි ඔන්න දැන් අපේ යාළුවෝ ටික ඕපදූප කතා කරලා ඉවරයි
අපි දැන් යන්නේ ඊළඟට මොකද්ද වෙන්නේ කියලා බලන්න. ඇත්තටම මට පේන්නේ black and white. හරිද? මම ඒකයි අර නමක් වුණත් මට හරියට කියව ගන්න බෑ මේ මේකේ මේ BG cable එක පොඩි ප්‍රශ්නයක් කියලා device එකේ. ඒක ගැටුවක් නැහැ ඉතින්. හරි. අපි බලමු. අපි යමු. ඔයාලා මේ mic on කරපු අය mic off කරගන්න. සර්ට mic off කරගන්න මේ off කරන්න ඕනේ නැහැ. එතකොට තේරෙනවනේ ඔයාලට. හරි. අපි බලමු. ඉවර්හල් එන්න Say hirar hal. Balan pute iver hal. Liagamu wacaning wacaning hundat abrahane karagamu. Hata wasane waga ki magatta hari ni biyata ke magamu. Liaganda movuhu. Liaganda movuhu. Movuhu. Enna pesu hirar hal. Kumak kata karannede. Mohuhu kumak kata karannede. Mohuhu kumak kata karannede. Mohuhu kumak kata karannede. Mohuhu kumak kata karannede. කතා කරන්නේද අදත වාක්‍යම් කට්පණයි සේවෝම් හොඳට හගන්න උදේ කට්පණයි සේවෝම් කියන්නේ කල්පනා කරනවා ඔව් අපි කල්පනා කරමු කියන එකට භාවිතා කරනවා දෙමළෙන් වචනයක් යෝසික්කින් රෝම් කියලා මං හිතන්නේ අදමයි අහන්න ඇත්තේ බය වෙන්න එපා දුවන්නත් එපා කවුරුවත් හොඳද ඔය වගේ වචන හදි දුවන්න එපා හොඳට අහගන්න හරිද ඔය වගේ වචන හදි බය වෙන්න එපා හොඳට අහගන්න දෙමළෙන් කල්පනා කරනවට කියනවා යෝසික්කින් රෝම් කියලා නමුත් මෙතන තියෙන්නේ කට්පණයි සේවෝ හරිම ලේසි උදේ කල්පනා කරනවා කියන එකට අපි සිංහලෙන් භාවිතා කරනවා සමාන වචනයක් මොකද්ද සිතමු කියලා ඔයාලට මං හිතන්නේ නිපුණ මිනිස්සු ගන්නලා ඇති thinking thinking english වලින් කියන්නේ දන්නව නේද ආ දන්නවනේ ඒකනේ අපිට සිංහල බෑ english පුළුවන් ඒකනේ හරි බලන්න එතකොට කට්පණයි සේවෝම් අලුදුංගල් ලියාගන්න සිතමු 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 හරි ඊළඟට බලන්න උරේ යාඩි කට්ටුවෝම් හරි අවබෝධෙන් පුතේ උරේ යාඩි පුතේ උරේ යාඩල් කියනව සංවාදය උරේ යාඩි කට්ටු සේවෝම් සංවාදය කරපෙන්වමු ලියාගන්න සංවාදය කරපෙන්වමු සංවාදය කරපෙන්වමු සංවාදය කරපෙන්වමු සංවාදය කරපෙන්වමු දැන් මුකුත්ම පෙන්නේ ස්ක්‍රීන් එකේ කරන්න දෙයක් නැහැ ක්ලාස් එක කරනවා මම ඒව බය වෙන්න දේවල් නෙවෙයි හරිද ඔව් ඔව් සංවාදය කරපෙන්වමු සංවාදය කරපෙන්වමු ටිකක් හරි ගියා සංවාදය කරපෙන් හරියට මේ ස්ක්‍රීන් එකත් කොඩි තුවක් උසයට කලකන්නේ ආණ්ඩුව අපිට කලකනවා වගේ බලන්නකෝ ඕ ඔයගේ තමයි ස්ක්‍රීන් එක මේ වෙනවා අයිත් මේ වෙනවා කරන්න දෙයක් නැහැ ඉතින් කොහම තමයි එන්නේ හරි 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 ඕන්නෑ අපි වැඩේට යා හරි බලන්න ෂේඩ් පාඩු වොන්රු පෙළ ගන්න ඊළඟ පිටුව හරිම නියම සරි බලමු ෂේඩ් පාඩු වොන්රු හරිම ලේසි පුතේ
hari awabodeng api balamu, mama deng api daruwa tumbene kuta awasthawa deno, meka yaluwanta hena katha karanda. Api ida passe therumata yana, hari neda? Api balamu. Balanda shetpada ondru parungal, aasiriyarin udaviyudan, ureyyadale sevi maduppom. Mage puthe achcha pota naha kiyala kisima awasthawage class ekin leave wenna hadanna epa. Hetuwa tamai guruwarayek pidiyata mama dakina deyak tamai oyala දැන් අපිත් ඔය වයසේදී හොමයි අච්චුපත නැත්තම් පන්ති යන්නේ නැහැ. ඔව් අපිත් එහෙමයි. නමුත් ඒක හරි දෙයක් නෙවෙයි. අපි කොලේක ලියාගමු. කොලේක ලියාගෙන print out එකක් ගත්ත දවසට හරි නැත්තම් අච්චුපත හම්බුනයින් පස්සේ හරි අපිට පරිම නියමයි කියලා තේරුම් ටික ලියාගෙන යන්න පුළුවන්. පුතේ මේක තරණකාරී අධ්‍යාපනයක්. ඔබට ඒක තාම තේරෙන්නේ නැහැ. මේක ගොඩක් අයට තේරිලා තියෙනවා. මමත් එක්ක වැඩ කරන ළමයි නම් 6 ඉඳන්ම තරණය මම හදලා දෙන්නේ. ඉතින් ඔයාලත් ඒ තරංගයට අවතීර්ණ වෙමු මගේ පුතේ නැත්නම් ඔයාලා අමාරුව වැටෙනවා ඒක හොඳම දේ තමයි මේ වර්තමාන තත්ත්වය සාමාන්‍ය පෙළ ඔයාලගේ අයියලා අක්කලා ගැන කිසිම වෙලාවක හිතන්නේ නැහැ අධ්‍යාපන දෙපාර්තමේන්තුව වගේ විභාග දෙපාර්තමේන්තුව බොහෝ දරණ මැයිවල තියෙනවා විභාගෙ 75% ක්ෂුව තියන්න නමුත් අර ඉතුරු 25 තියෙනවා පොඩ්ඩක් ළමයි ගැන හිතයි 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 කියලා දැන් අපි ළමයි ගැන හිතනවා වගේ හිතයි කියලා අපිටත් තියෙනවා පොඩි ඉඟියක් නමුත් ඕකයි තත්ත්වය කරන්න දෙයක් නැහැ අපේ පන්තිවල ළමයිගේ විභාග දැන් papers අපි තියනවා දැන් සාමාන්‍ය පෙළ කිට්ටුවේදී කොහොමද විභාග යනවා මේ ටිකේ ඉතින් හොඳ ලකුණු 85 90 මට්ටමේ ඉඳී අය paper අමාරුයි නමුත් මේ papers වල පුතේ ලකුණු 65යි 66යි මේ පාර සාමාන්‍ය පෙළ විභාගයේ හිතුවට වඩා ගොඩක් ප්‍රතිඵල අඩු වෙනවා ඒක ලංකාවේ ඕනම ප්‍රදේශයකට පුතේ ඒක අදාළයි एक है प्रश्न है बालान दोनों दिनों को मुक्का कोई दान ने मेहे भी तरक ने में हम अपालात हम अपने दूर बुतार दो प्रश्न है देना दिनों आला तक मांग के तरह में कहती किया ला पार्टन करने विधि अपने पांती है क्लास के टर्म टेस्ट के पार्टन करने विधि अपने क्लास के टेस्ट के पार्टन करने विधि अपने ओ नमूद सेलेन देपा किसी मास्ता और सेलेन देपा पराद उन्होंने ओबतमा पराद आंधु पराद इन्हें ඔබතුමා පරාද වෙන්නේ ඒක නිසා පුතේ හොඳට වැඩ කරන්න මේකින් වෙන ප්‍රේමයෙන් ප්‍රයෝජනය ගන්න දවල් වාරි උඩම වැඩ ටිකක් කරගන්න අනිවාර්යෙන්ම මහන්සි වෙන්න තමට පුළුවන් බැරි නෑ අපිට තේරුණාද හොඳට වැඩ ටික කරමු හරි බලන්න ගුරුතුමාගේ උදව් ඇතිව ලියාගමු ගුරුතුමාගේ උදව් ඇතිව සංවාදයට සවන් දෙමු ලියාගන්න පුතේ ගුරුතුමාගේ උදව් ඇතිව සංවාදයට සවන් දෙමු ගුරුතුමාගේ උදව් ඇතිව සංවාදයට සවන් දෙමු ගුරුතුමාගේ උදව් ඇතිව සංවාදයට සවන් දෙමු worship poem කියවමු worship poem කියවමු අච්චුපොත් නැති අය නිකන් ඉන්න එපා කොලේක හරි ලියා ගන්න worship poem කියවමු worship poem කියවමු හොඳයි print out අරගෙන තියනවා කට්ටිය හොඳයි මෙතුලින් මම ඒත් බැලුවා ඇයි අද ප්‍රමුදි විතරක් මෙතුලින් නැත්තේ ඇයි හරි අපි බලමු හරි මුලින්ම ඉන්නවා පුතේ අපේ ජනනිදු පොඩ්ඩක් ඉන්න කළු සුදු ඉරි පේන්නෙත් නැහැ පොඩ්ඩක් ඉන්න හරි මුලින්ම ඉන්නවා ජනනි ලියාගන්න ජනනි ජනනි අදුත් ෂොල් ශිවා සෝරි සෝරි ශිවා ශිවා අදුත් ෂොල් ගීතා ලියාගන්න මුලින්ම ජනනි ඊළඟට ශිවා ඊළඟට ගීතා ගීතා සරි අපි බලමු හරි අවබෝධයෙන් මේක ඇත්තටම සරලයි මම දෙනවා දරුව තුන් දෙනෙකුට අවස්ථාව මම අවස්ථා දෙකක් දෙනවා අපේ දරුවන්ට මුලින්ම අවස්ථාව දෙනවා දරුව තුන් දෙනෙකුට පොඩ්ඩක් ඉන්න කාටද දෙන්නේ මුලින්ම දෙනවා සෆායට අවස්ථාව සර් හරි ඉන්න ඊළඟට මෙතුලිට අවස්ථාව දෙනවා ඊළඟට අපි දෙමු
லரீஃப் உங்களுக்கு முடியுமா? லரீஃப் லரீஃப் நந்த் வினுதி வினுதி சார் ஓ புலுவன் நேத சார் தமிழ தானே சார் மகத ඇහුන්නේ මට දෙමළ පොතක් නැද්ද? ආ කමක් නැහැ එහෙනම් හරි. අ ප්‍රමුදිර දෙන්නම්කෝ. හරි. ඔන්න. හරි. දැන් හරි නේද තුන් දෙනා? ප්‍රමුදි, මෙතුලි, සපායයි. හරි නේද? හරි සර්. හරි. ඔයාලා මයික් ඕෆ් කරගන්න එපා. හරි. මම අවස්ථාව දෙනවා තුන් දෙනාට ලස්සනට සංවාදයේ ගොඩනගාගෙන ඉදිරියට යන්න. මොකක් හරි බැරි වුණොත් සර් උදව් කරනවා. හරි. ජනනි තමයි සපායා. හරි නේද? මෙතුලි තමයි ශිවා. ප්‍රමුදි තමයි ගීතා. හරිද තුන් දෙනාගේ චරිත තුන? හරි. තුන් දෙනාගේ චරිත තුන හරිද? හරි සර්. හරි. පටන් ගන්න. පටන් ගන්න. ගීතා සොන්න. වනම් පා. වනම් ශිවා. සරි. ඊළඟට ශිවා යන්න මයික් එක ඕෆ් කරගත්තද? ආ මයික් ඕෆ් කරගන්න එපා. ප්‍රමුදි ළඟට කවුද මම අවස්ථාව දුන්න කාටද? සපාය මිතුලි. හරි. යන්න. වනක්කම් වනක්කම් එපරි සුහම්. හරි. ලැ සුහම්. නල්ල සුහම්. හරි. ශිවා කියන්න. ඉතින් මම කියනකම් ඉන්න එපා. මයික් එක ඕෆ් කරගන්නත් එපා. අයියෝ මයික් ඕෆ් කරගන්න එපා. නානුම් නල්ල සුහම්. හරි. ශිවා. ඉවරයි. ඉවර් එන් පුදිය නන්බි ජනනි ජනනි ඉවර් එන් නන්බන් සිවා හොඳයි ඊළඟට සිවා වනක්කම් ජනනි වනක්කම් ජනනි හරි ජනනි வணக்கம் சிவா சிவன் நேமே வணக்கம் சிவா சொல்லுங்க வணக்கம் சிவா சரி தரங்க உங்கள் பழைய பாடசாலையின் பெயர் என்ன சாஸ்வதி வித்யாலயம் உங்கள் ஊர் எது எனது ஊர் ஹண்டன் உங்கள் ஊர் சொல்லுங்க சொல்லுங்க எனது ஊர் எனது ஊர் ஹட்டன் ஹட்டன் உங்கள் ஊர் எது எது ஜனனி தேஹி வலை உங்களை சந்தித்தது சந்தித்தது சந்தோஷம் சந்தோஷம் சரி எனக்கு சந்தோஷம் பை கீதா கீதா கோபி கீதா வாருங்கள் வாக்குப்பு வாக்குப் வாக்குப்பு குப் போவோம் ஹரி கொடா கிண்ட பிரமுதி சர் கீவோட பாஸ் கேமு வாருங்கள்
Solungal. Kianda. Wahupuku. Wahupuku pohon. Hari kamat nih, signal prasmi akmang hidan nih. Hari. Jangan kian nih orang kedai. Sari pohon. Hari. Sari pohon. Hoday. Hoday tuh dina. Mic off karagan tuh dina ama. Ilang awasta aman dina. Akla. Vinuti. Ilang kete. Mana nama penin a nih putagi bosan di de. Homa gama. Ausa ya magi alua. Ah, ya agi mic ke on karagat tanang hari. Bosan di ahena de. Hari, bosan di dimalu ucarane karena puluan de. Ugalu ku Tamil face mudi ma kata karena puluan de. Puluan. Hari, ni mai. Hari. Tundena hari de, akla winuti bosan di. Saria, tundena. Hari se. Hari. Hari. Bosan di? Hari ni tu bosan di? Bosan di? Oh, mic off kerangan deh pak. Mata henna gini kebuka. Hai, kata agaran deh. Mic off puna ni. Hari. Bosan dia henna ada? Okay. Hari. Mic ko off kerjaan ni mah, ada hari ni yang hari. Akla sama janani, Shiva sama Vinuti, Gita sama bosan di. Sorry. Patangkan na mama udah ukuran ni nih. Patangkan na nona apa yang deh alu pun deh na kata kerana wali. Hari. Patangkan. Gita. Patangkan. Vanakkam Shiva. Vanakkam vanakkam. Eppadi suham. Nalla suham. Geetha, ungal suham eppadi. Nanu nalla suham. Ivar yaar. Ivar. Ivar en pudhiya nandi janani. Janani ivar en nandan Shiva. Vanakkam janani. Vanakkam Shiva. Ungal palaiya paadhasalaiyin per enna. Sri Saraswati Vidyalayam. Ungal ur edu. Enadu ur hatan ungal ur edu. Enadu ur dahivalai. Ungalai sandhittu sar dosam. Kodak inda akla ungalai solungal. Ungalai sandhittadu. 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 Santosham. Santosham. Santosham nivyatye. Santosham. Santosham. Annari. Santosham. Hari. Enakum santosham. Hari. Pita. Varungal. Wahupuku pohon. Bona benar ni ada. Bosan di, sorry. Bosan di. Warunggal, solunggal. Warunggal. Wahupuku. Wahupuku. Pohon. Pohon. Sari, jangan ni. Sari pohon. Ah, sari pohon. Hodai. Hodai, hai dinam hodai, hodai kiwa hari. Api yang padam ada.
හොඳයි. ඔය වගේ දේවල් යන්න ඕනේ. හරි. බලන්න මුදලාංශල් හරි අවබෝධයෙන් බලමු අපේ දූල පුතාලා. පළවෙනි වචනේ පුතේ වණක්කම් වණක්කම් ශිවා. ලියාගමු තේරුම ආයුබෝවන් ශිවා. ලියාගන්න ආයුබෝවන් ශිවා. සෝගෙන් ප්‍රශ්නයක් දෙනවා. ඒක නිසා වචන ටික හොඳට ඔළුවට තියාගෙන ලියන්න. වණක්කම් ශිවා ආයුබෝවන් ශිවා. වණක්කම් ශිවා ආයුබෝවන් ශිවා. මම ඔයාලට කියනවා මේ වෙලාවේ ඔයාලගේ යාළුවෝ ඇත්තටම අසරණ වෙලා ඉන්නේ. ඔයාලා නම් මෙහෙම හරි දෙමළ විෂය ඉගෙන ගන්නවා පොඩි තුවක් උස එක. ඉතින් මෙහෙ නම් ඉතින් බය වෙන්න දෙයක් නැහැ. මෙහෙ හැම දරුවක් පොඩි තුවක් උස ක්ලාසස් එන්නේ. ඉතින් ඔයාලගේ දැන් ඔන්ලයින් සම්බන්ධ වෙන්න කැමති සිග්නල් ප්‍රශ්න නැති AI ඉන්නවනම් යාළුවෝ දැනුවත් කරන්න. පවුලි පුතේ මේ වෙලාවේ ඔයාලා අර දක්වන ප්‍රතිඋපකාරයේ විදිහට තමයි තමන්ගේ අනාගතේට දෙයක් ඉතුරු වෙන්නේ. ඉතින් ඒක නිසා අපි භාෂාවක් ඉගෙන ගනිද්දී මම නම් ගුරුවරයෙක් විදියට භාෂාවක් උගන්වද්දී අපේ පුංචි දූල පුතාලට හැම පැත්තෙකම හැම පැත්තෙම වෙන්න ඕන දේවල් ටික කරලා දීලා තමයි කරන්නේ. ඉතින් මම පුතේ ඔයත් හිත හොඳ මනුස්සයෙක් වෙන්න ඕන මුලින් හදවත ලස්සන වෙන්න ඕන. මූණ කැතුණත් ප්‍රශ්නයක් නෑ හදවත ලස්සන නම්. හදවත ලස්සන මනුස්සයට කවදාවත් වරදින්නේ නෑ. ඒක නිසා යාළුවන්ට කියන්න මෙහෙම පන්තිය තියෙනවා. AIS කියන එක ඔයාලගේ වගකීම සම්බන්ධ වෙන නොවන එකේ කට්ටිය වගකීම කියන්න විතරයි. එනව නම් ඒ නැත්තන් නැහැ. හරිද? ඒක නිසා මනුස්සකම ඉඳන් හැම දෙයක්ම පුරුදු වෙලා අපි හොඳ වැඩ ටිකකට යන්න ඕන අනිවාර්යෙන්. ඒක තමයි පුතේ මේ ජීවිතේ තබන් ලබන්න තියෙන එකම සතුට. හරිද? හොඳට වැඩ ටිකක් දැන් මට ඇත්තටම සතුටුයි. මේ දකුණු පළාත තුල මාතර දිස්ත්‍රික්කේ නම් හැම පාසලකම වගේ වැඩිම ලකුණු මගේ ඉන්නවා. සම්බන්ධ වෙන පාසල්. දැන් මුළු ලංකාව වටේම දුල පුතාලත් ඇත්තටම පන්තිවල ලකුණු අතර ඉන්නවා. මට සතුටුයි ඉතින් මේක ගැන. ගුරුවරයෙක් විදියට මම ලබන සතුට ඒක. මම මහන්සි වෙලා ප්‍රතිඵල හදන එකේ සතුට එතන. ඉතින් ඔයාලට තියෙන සතුටක් තියෙනවා. ඉතින් ඇත්තට මේ සතුට ලබන්න ඕන මනුස්සය විදියට. අනිවාර්යෙන්ම මේ අපත් මනුස්සයෙක් වෙන එක තමයි අංක එකේ බලාපොරොත්තු. හොඳ විදියට වැඩ ටිකකට යන්න. හරි. අපි බලමු ඊළඟට. වණක්කම් ශිවා ආයුබෝවන් ශිවා. අடுத்த වාක්‍යය පාරුන්න. වණක්කම් වණක්කම් එත්තනි සුහම් ලියාගමු ආයුබෝවන් ආයුබෝවන් කොහොමද සැපසනීප ආයුබෝවන් ආයුබෝවන් කොහොමද සැපසනීප ආයුබෝවන් ආයුබෝවන් කොහොමද සැපසනීප ආයුබෝවන් ආයුබෝවන් කොහොමද සැපසනීප නැත්තම් පුතේ මට තිබ්බා මේක සාමාන්‍ය කරන්ට් එක ආවට පස්සේ රෙකෝඩින් එක කළා දාන්න නමුත් මට එහෙම පුරුදු නෑ ළමයි ඒක කතා බහ කරමින් ඕන වැඩ කරන්න නමුත් කරන්නම දෙයක් නැතිනම් මම රෙකෝඩින් එකක් හරි දානවා ගිය සතියේ මම උන්මේෂ ඔලවේනුම් කියන පාඩම මම ඔයාලට රෙකෝඩින් එකක් දාලා ඒක අනිවාර්යෙන් බලන්න 6 වසරේ අන්තිමටම මම ගන්නු පාඩම දැන් 7 වසරේ ටික නොකඩ බව වැඩි කියනවා අඩුපාඩු ළමෙක් හරි සම්බන්ධ වෙයි කියන බලාපොරොත්තු වෙන තමා මම මේ වෙලාවට ක්ලාස් එක දෑවේ සම්බන්ධ වෙලා හරි ඔක්කොම වගේ ඉතින් ඇත්තටම සතුටුයි ඒක තමා වෙන්න ඕන වණක්කම් වණක්කම් ආයුබෝවන් ආයුබෝවන් එප්පඩි සුහම් කොහොමද සැපසනීප කොහොමද සැපසනීප කොහොමද සැපසනීප කොහොමද සැපසනීප සරි අදත ෂොල් පාරුල් නල්ල සුහම් යගම් පුතේ හොඳ සුවෙන් නල්ල සුහම් 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 හොඳ සුවෙන් හරි අපි බලමු ඊළඟට හරි නේද හරි අපි බලමු ගීතා ඉංගල් සුහම් එක්පඩි ඉතින් බලන්න හරිම ලස්සනයි මේ හදන විදිය අහන අහන විදිය ගීතා උංගල් සුහම් එප්පඩි හරිම ලස්සනයි ලියන්න ගීතා ගීතා
උංගල් ඔබේ සැපසනීප කොහොමද? ලියා ගන්න. ගීතා ඔබේ සැපසනීප කොහොමද? 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 සැපසනීප කොහොමද? බලමු ඊළඟට. කර්ම නියමයි. නානුන් නල්ල සුහමි. ලියාගත් පුතේ. නාන් කියන්නේ මම. පුතේ ඔයාලට දැන් ඉගෙන ගන්න නැහැ. නමේ වශයෙන් තමයි ඉගෙන ගන්නේ උම් ප්‍රත්‍ය පිළිබඳව. උම් ප්‍රත්‍ය පිළිබඳව. නාන් කියන වචනය උම් එක්ක එකතු වුණාට පස්සේ තමයි පුතේ නානුම් වෙන්නේ. නානු අවුරුද්දට අර කියන්නේ නානු ගායිස් නාණය කරු මැනවි. එහෙමනේ කියන්නේ. අලමයි එහෙමයිද කියන්නේ අවුරුද්දට ආ නානුගා ස්නානය කරනු මැනවි එහෙම තමයි කියන්නේ ඔයාලට නාන්නේ නැහැනේ ඒක නිසා ප්‍රශ්නයක් නැහැ නාන්නේ නැතිවම නිසා ප්‍රශ්නයක් නැහැ ඔයාලට ඔව් ඔයාලට ප්‍රශ්නයක් නැහැ නාන්නේ නැති නිසා හරි බලන්න එතකොට නානුම් නල්ල සුහම් ලියාගමු පුතේ මමත් ලියාගන්න මමත් නල්ල සුහම් හොඳ සුවෙන් මමත් හොඳ සුවෙන් ලියාගන්න මමත් හොඳ සුවෙන් මමත් හොඳ සුවෙන් නානු නල්ල සුහම් මමත් හොඳ සුවෙන් හරි ඊළඟට බලන්න පුතේ අදුත වාක්‍යම් ඉවර් යාර් ලියාගන්න මෑය කවුද ඉවර් යාර් මෑය කවුද ඉවර් යාර් මෑය කවුද ඉවර් යාර් මෑය කවුද ඉවර් යාර් මෑය කවුද හොඳට මතක තියාගන්න මගේ පුතේ මෙන්න මේ ඉවර් කියන වචනයට අපිට තේරුම් දෙකක් යොදා ගන්න පුළුවන් එකක් තමයි මෑය ඇල ඉරක් මොහු මගේ පුතේ ඔය අච්චු පොතේ මේ මේ වගේ ඉඳ තියෙන තැනකින් sorry අච්චු පොතේ මේ වගේ ඉඳ තියෙන තැනකින් ලියාගන්න මේ යටින් ඉදි ගහලා තියෙන වචනය ස ඉවර් කියන වචනය ලියාගන්නව හරිම නියමයි කියලා ඉක්මන් කරලා ඉවර් කියන වචනය ලියලා ඉවර් කියන වචනය ලියලා ලියාගන්න ඉරි කෑල්ලක් ගහලා තේරුම මෑය ඇල ඉරක් මොහු ඒ දෙකම අපිට යොදා ගැනීමේ හැකියාව තියෙනවා මෑය ඉරි කෑල්ලක් මොහු මෑය ඉරි කෑල්ලක් මොහු මෑය ඉරි කෑල්ලක් මොහු ඒ දෙකම යොදා ගැනීමේ හැකියාව තියෙනවා හරි එතකොට ගැහණු කෙනෙක් නම් මොකද යොදාගන්නේ ගැහණු කෙනෙක් නම් අපි යොදා ගන්නවා මෑය කියන වචනය පිරිමි කෙනෙක් නම් අපි යොදා ගන්නවා මොහු කියන වචනය අන්න ඒක මතක තියාගන්න හරිද ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග මතක තියාගන්න වරද්ද ගන්න එපා ඒවා
Sorry, apa balamu ilangkan? Iver in, balan. Iver in, pudiya nanbi janani. Balan putih. Iver in, pudiya nanbi janani. Lihat kamu. Maya mage, oke, hemat ini happy dulu. Maya mage, alut yeheliye janani. Maya mage, alut yeheliye janani. Maya mage, alut yeheliye janani. Maya mage. Alut yeheliye janani. Alut yeheliye janani. Hari, apa balamu ilangnya ke? Balan puta, adukta wakiyam. Janani, iver en nanban shiva. Mange puta alatain pahadari yati kurutuwa kusar muli pokadda kiwe giyala. Mage puthe guruwara ek widiyata mama vishaya nirdeshayak wagema ape daruwange vishaya nirdeshaya e wagema teachers guide ek ilangata ape jawansa ilangata ape nasarsa e widiyata demala bhashawa sambandha vidwathun ekka weda karana guruwara ek mata ehttarama thama wedi wayasak ne avurudu 66 ඉතින් ඒ වයසත් එක්ක මම ඒ මහාචාර්යවරුන්ගේ ලබන අත්දැකීම් එක්ක පුතේ ලොකු වැඩසටහනක් එක්ක මෙතන භාෂාව අපි අරගෙන යනවා. ඉතින් ඒක අපේ පුංචි දූල පුතාලට රසවින්දනාත්මක විදිහට ලබා දෙන එක තමයි ගුරුවරයෙක් විදිහට මම ලබන සතුට. හේතුව මේ තමයි මගේ ජීවිතේ. මේ මගේ ජීවිතේ දෙමළ භාෂාව කියන සාගරය තුල මම නෞකාවක් පදවනවා. ඒක තමයි උපමාව. බලන්න කොච්චර ලස්සනද කියලා. දෙමළ භාෂාව කියන සාගරය තුල Chamal kodi tua kuki na nauka nirantari ngamata. Eka tama lasa na kuma. Ocha lasa na balan dong eka. Sagare eki eka nimak nehe. Eko bata pehadili. Mungu duwe nanti kehila balu. Bata pasi konak pehena wu. Pehne. Eba ge tama basha. Basha waki na sagare eka kehila balu. Bata pasi apita pehena nimawak nehe. Namu to bata pehena waiting. විශාල නෞකා ගමන් කරනවා අන්න ඒ නෞකාව තමයි දෙමළ සාගරයේ ගමන් කරන පොඩි චමල් පොඩි තුවක්කු කියන නෞකාව. ඔබට අවශ්‍ය වෙන මඟ පෙන්වීම ලබා දෙනවා. ඒ නෞකාවේ මෙවර විශාලතිය දෙනවා ලස්සන මඟ පෙන්වීමක් ජීවිතය හදාගන්න නියම තරඟකාරීත්වයක් හදාගන්න මේක තමයි වැදගත් වෙන්නේ. අනිවාර්යෙන්ම හොඳ වැඩ ටිකක් ඉදිරියට අපි කරමු. ඒක තමයි වෙන්න ඕන දුක. අනිවාර්යෙන්ම දැන් බලන්න. ඉවර මතක ඇති සර් කිව්ව මොහු නැත්තම් මෑය වචන දෙකයි. Istrinan, ikan apa? Anpal, ini bagian doang nih. Single yang kian bangku, netang anpal, penpal, di mana pas? Di mana telaga nih? Apa itu dulu kita? Harus anpal, ikan istrinan, purushalinga, anpal kian nih, purushalinga, penpal kian kian istrinan. Itu kau tahu ya? Istrinan sah, purushalinga kian wacan dekat dek. Apitnya ibar kian wacan itu teh terun dek ganda puluang, maya sah mahu kian. Tapi obat apa pahedili? Kaling hampe ni janani, maya kau ni ibar ya. Meten aku ini kau tu balan deh. Then janani dah hampun lah dina. Janani ibar in nanban shiva. Lihat kamu teh terum janani. Mohu mage mitura. Mohu mage mitura. Shiva. Mohu mage mitura Shiva. Mohu mage mitura Shiva. Hai, apa balam ini nangek? Orang ini ilang kat eh. Wanakam janani, lihat ganda putih. Ayubovan janani. Wanakam janani, ayubovan janani.
வணக்கம் ஜனனி ஆயுபோவன் ஜனனி. හරි අපි බලමු ඊළඟට බලන්න පුතා වණක්කම් ජන එක හරි ඊළඟට වණක්කම් ශිවා ආයුබෝවන් ශිවා වණක්කම් ශිවා ආයුබෝවන් ශිවා Hai, kami balam. Aduh terwakil. Unggal pelaye pada shalayin perenne. Kute balam. Unggal pelaye pada shalay. Hari mana ya man? Kute unggal pelaye. Unggal kianne obe pelaye kianne perani pasale nama kumakd. Diagan obe perani pasale nama kumakd. ඔබේ පැරණි පාසලේ නම කුමක්ද? ඔබේ පැරණි පාසලේ නම කුමක්ද? ඔබේ පැරණි පාසලේ නම කුමක්ද? Obe perani pasalene nama kumakda. Sari. Ilang video pelaga. Balak. Sri Saraswati Vidyalayam. Oke, apa daro ucharane karanne vidyalayam kiyala kiwe namuth prashnayak nehe. Tama hata wasare bhashawa hadagadda හොඳටම කාලය දිනවා කිසි දෙයකට බය වෙන්නේ නැහැ ශ්‍රී සරස්වති විද්‍යාලයම් ලියාගන්න පුතේ ශ්‍රී සරස්වති විද්‍යාලයයි ලියාගන්න ශ්‍රී සරස්වති විද්‍යාලයයි ශ්‍රී සරස්වති විද්‍යාලයයි Sri Saraswati Vidyalayai. Sri Saraswati Vidyalayai. Apa balamu ini langgat? Adutte vakyam. Unggal ur edo liagan kute obe gama kohed. Unggal ur edo obe gama kohed. Unggal ur edu 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 obe gama kohed. Sir, aduh tuh wakil barulah. Enadu ur hatan unggal ur edu. Lihat kan ya? Mage gama hatan. Lihat kan putih? Mage gama hatan. Mage gama hatan, obe gama kohed, mage gama hatan, obe gama kohed, mage gama hatan, obe gama kohed. Mage gama hatan obe gama kohed.
Mage gama hatan, obe gama kohede. Sorry, adutha vakyam parungal. Enadu oor dehi valai. Kiya ganda? Mage gama dehi vala. Api dan oka katha karana nisa antimata kiyanna podda speed ekage. Mage gama dehi vala. Mage gama dehi vala. Mage gama dehi vala. Sorry. Abbalum ilang eka. Ungale sandittadu santosham. Liya ganda. Oba hamu vima saputak. Liya ganda. Unggalai sendit tu santosham, obahamu bima saputak. Unggalai sendit tu santosham, obahamu bima saputak. Unggalai sendit tu santosham, obahamu bima saputak. உங்களை சந்தித்தது சந்தோஷம் ஒப ஹமுவீம சப்புடக் ஒப ஹமுவீம சப்புடக் ஒப ஹமுவீம சப்புடக் இளங்கட பாருங்க எனக்கும் சந்தோஷம் அடுத்த வாக்கியம் போதா எனக்கும் சந்தோஷம் வியாகன்ன மட்டத் சப்புதுயி நத்தம் மட்டத் சப்புடக் எனக்கும் சந்தோஷம் மட்டத் சப்புடக் எனக்கும் சந்தோஷம் மட்டத் சப்புடக் எனக்கும் சந்தோஷம் மட்டத் சப்புடக் எனக்கும் சந்தோஷம் மட்டத் சப்புடக் சரி அடுத்த வாக்கியம் பாருங்கள் வாருங்கள் வகுப்புக்கு போவோம் உடனே வாருங்கள் கியானே என்ன வகுப்புக்கு போவோம் பந்தி காமரையட யமு நத்தம் பந்தியட யமு கீழ கட்டத் தர හේතුව තමයි வகுப்பறை කියන්නේ பந்தி காமரය வகுப்பு කියන්නේ பந்திய அன்ன හිම ලියා ගන්න என்ன பந்தியட யமு என்ன பந்தியட யமு அடுத்த சொல் சரிபோவோம் ஹரியமு சரிபோவோம் ஹரியமு சரிபோவோம் ஹரியமு சரிபோவோம் ஹரியமு ஹரி දැන් එතකොට අපි ඒ උවේ යාඩල් එක හරි සංවාදයේ හරියටම උච්චාරණ සෝරි තේරුම් ටික ලියාගත්තා හෑන්ඩ් රේස් මාක් එකක් පොඩ්ඩක් දාන්න. හරි නේද? හොඳයි. දැන් ලියන පොත අරගන්න මුලින් එක් මොහොතක්. ලියන පොත අරගෙන හරි ලියන පොත අරගෙන පුතේ ලියා ගන්න ෂෙඩ් පාඩු ඔන්රු කියලා ෂෙඩ් පාඩු ඔන්රු කියලා ලියා ගන්න ඉක්මනට ලියන පොත අරන් ෂෙඩ් පාඩු ඔන්රු කියලා ලියා ගන්න
තියාගන්න. සේට් පාඩ ඕනරු කියලා මේ සර් හරිද හරි ලකුණක් දාලා තියෙන්නේ. ඉක්මන් කරන්න. සේට් පාඩ ඕනරු කියලා ලියාගන්න. හරි. ප්‍රශ්නයක් ලියාගන්න මේ විදියට පහත සඳහන් පහත සඳහන් පහත සඳහන් සිංහල වචන වලට ගැළපෙන පාඩම ටච් වෙන්න දෙන්නේ පහත සඳහන් සිංහල වචන වලට ගැළපෙන සිංහල වචන වලට ගැළපෙන දෙමළ වචන දෙමළ වචන දෙමළ වචන පාඩමෙන් තෝරා ලියන්න 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 අංක 1 ආයුබෝවන් පළවෙනි වචනය ආයුබෝවන් දැන් උනත් ලියන්න පුළුවන් පේන්න දිනු ස්ක්‍රීන් එකේ හරිද ආයුබෝවන් ආයුබෝවන් ඉස්සරහින් ලියන්න ඉඩ තියන්න දෙවනි වචනය පුතේ අලුත් 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 තුන්වෙනි වචනය හොඳ තුන්වෙනි වචනය හොඳ තුන්වෙනි වචනය හොඳ හොඳ හතරවෙනි වචනය කොහොමද 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 ඊළඟ වචනය මොහු 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 ඊළඟ වචනය මැය 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 ඊළඟ වචනය කවුද 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 ඊළඟ වචනය පැරණි 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 ඊළඟ වචනය පාසල පාසල
පාසල ඊළඟ වචනය යහලුවා 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 ඊළඟ වචනය යෙහෙලිය 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 ඊළඟ වචනය ගම වචන ගොඩක් දෙනවා බල පළවෙනි පාඩමනේ උඩට ටච් වෙන්න ඕන ගම ගම ප්‍රාල නෙවෙයි ගම ඊළඟ වචනය කොහෙද 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 ඊළඟ වචනය විද්‍යාලය 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 ඊළඟ වචනය පන්තිය 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 ඊළඟ වචනය යමු 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 ඊළඟට සතුටුයි ඊළඟ වචනය සතුටුයි සතුටුයි අක්ක වචන කීයද තේ පොඩක් ඉන්න දහ හතයි හරිද දහතයි නේද අනිත් අය හරි දහ අට ලියාගන්න මෙයාට මෙයාට ඔව්වෝ සොල්ලාරි මුහුම් වල තියෙනවා මෙයාට මෙයාට ඊළඟට ලියාගන්න 19 මෙයාගේ එතන වචන දෙකක් ලියන්න පුළුවන් ඒ වචන දෙකම ලියන්න ඕන මෙයාගේ මෙයාගේ
ඊළඟ වචනය එන්න 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 20 නේද දැන් ලියන්න දෙන්නේ 20 නේද ලියන්න ආරයි අන්තිම වචනය ලියා ගන්න හමු වීම වෙන් වීම නෙවෙයි හමු වීම හමු වීම හරි ඔන වචන 20ක් දුන්නා ඔය වචන 20 හොඳට උගන්වපු පාඩමත් එක්ක හොඳට බලන්න හොඳට බලලා ඔකට ගැළපෙන විදිහට ලියන්න පුළුවන් දැන් හරිද අමාරු නෑ පුතේ දැන් ලියන්න පුළුවන් දැන් අමාරු නැහැ ඒක ලියන්න පුළුවන් හේතුව තමයි සර් උගන්වපු දේ ටිකත් එක්ක ඔයාලට වැඩේ කරගන්න පුළුවන් ඉතාමත්ම පහසු වෙන්න හරි එහෙනම් අදට අපි පන්තිය නතර කරමු සිල් දෙනා පරිස්සමින් ඉන්න දැන් වෙලාව බලන්න 11:28 වෙලාව Wanakkam aayibovan munmani helthunei, teruvan saranai, adutha vaaram meendum sandippom. Sari.